නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය නොවි. දේශ කිසිම දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරපු ජනාධිපතිරියෙන් තමයි දැන් ඉන්නේ. ඒ ජනාධිපතිරිය කිසිම පක්ෂයක් නියෝජනය කළත් නැහැ. එහෙමනම් මේ අනිකුත් අයත් මේ පක්ෂ ලාංඡන කතා කරන එක වැඩක් නැහැ නේද? මං හිතන්නේ ඔබතුමා අන්න ඒ වගේ ප්‍රකාශයක් කරන හොඳම දනිත් අය. කොහොම තියෙනවනම් ඒ ආදර්ශය මැති මම බොහොම සන්තෝෂ වෙනවා. ඇත්තටම විශේෂයෙන්ම මේ අමාත්‍යංශය තාක්ෂණ හා නවඋත්පාදන අමාත්‍යංශයේ තියෙන වගකීම් බැලුවම අධිකාරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වගේ කෙනෙක් ජනාධිපති වීමම අපේ යුගයේ ආයේ මේ වගේ අවස්ථාවක් ළඟකදී වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඩී.එස්.ආනක මැතිතුමාගෙන්, ඩඩ්ලිසේනක මැතිතුමාගෙන්, ජේ.ආර්. මැතිතුමාගෙන්, ප්‍රේමදාස මැතිතුමාගෙන්, ඒ වගේම චන්ද්‍රිකා මැතිණියගෙන්, මහින්ද රාජපක්ෂ මැතිතුමා බැලුවත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් බොහෝම සමීපයිනේ තාක්ෂණයට. ඒත් වෙයි එතුමාට කිසි බැඳීමක් නැහැනේ මේ මට එදා ඉඳන් හිටියා නගර සභාවේ උදව් කරා පළාත් සභාවේ මගේ ඇමතිතුමා, මෙයා මගේ සංවිධායකතුමා, එහෙම බැඳීමක් නැහැ. ඒකම තමයි බහුතරයක් ජනතාව අද ඉල්ලන්නේ. ඒ නිසා අපි ඒ විශ්වාසයේ ගෞරවය ඇතුව සම්ප්‍රදානුකූල දේශපාලඥයෝ මේ යුගයට හැඩ ගැසෙන්න ඕන වෙලාවක් මේ. ඒක නිසා රට ඉල්ලන දේ 170කට කිට්ටු ඡන්ද ප්‍රමාණයක් ගත්ත නායකයෙක් බිහි කළා. එතුමා රටේ රාජනායකයා හැටියට යන ගමන් මාර්ගයට අපි හැඩ ගැහෙනවා මිසක් අපි බලාපොරොත්තු වෙන නරකයි. බහුතරයක් දෙනාගේ විශ්වාසයෙන් ජයග්‍රහණය කරපු ප්‍රජාතන්ත්‍රවාදී නායකයාගේ ගමන් මාර්ගය ඒ පක්ෂවල ඉදිරියට හැසිරෙන්න ඕන කියලා. පක්ෂවල මූල ධර්මයන් තියෙනවා, අදහස් තියෙනවා, ප්‍රතිපත්තීන් තියෙනවා. අවසාන වශයෙන් ඒ ක්‍රියාත්මක කරන්න ඕනේ රටේ උන්නතිය සඳහා නම්. ඒ උන්නතිය සඳහා ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන කාරණා වෙන්නේ විධායකය නම්. විධායකයත් එක්ක අපි සසඳ ගන්න එක තමයි කළ යුත්තේ. ඒ නිසා අපි බොහොම පැහැදිලි පැහැපත් ගමනක් ශ්‍රී ලංකා දහස් පක්ෂේ යනවා. අපි බොහොම පැහැදීමෙන්, බොහොම ඌනාකමින් කියන බොහොම පැහැදීමෙන් ගෞරවයෙන් අපි ජනපතිතුමාගේ වැඩපිළිවෙලට සහයෝගය දෙන විතරක් නෙමෙයි, එතුමාව ආරක්ෂා කරගෙන එතුමාගේ අදහස් එක්ක ඉදිරියට යන කටයුතු කරන පක්ෂයක්. කොහොමවත් ඇමතිතුමා ඊයේ වෙනකොට මේ මාධ්‍ය breaking.lk